අයිබෝවන් ඉසිවර YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න. ඉතින් අද නොවැම්බර් මාසේ 10 වෙනිදා වෙලාව හවස 5යි විනාඩි 4යි. ඉතින් මේ වෙනකොට වැව මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි සලකුණු කරපු ස්ථානය වෙන්නේ අපි බලන්න කියලා වටේ නිරීක්ෂණය කරන්න යොදාගෙන තියෙන්නේ. මෙන්න මෙතන ඉඳලා වටේම. ඉතින් දැන් මම මේ එතන ඉඳලා එතෙන්ට යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් එතකොට දැන් අපිට පේන්නේ මෙන්න මේ විදිහට තමයි ඒ ස්ථානය සහ වටේම පරිසරය මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්ථානියත් හොඳයි අපිට වැව බලන්න නිරීක්ෂණය කරන්න. මෙතනත් හොඳයි මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ පැත්ත ගොඩ පරිසරේ අපි යමු එහෙමනම්. දැන් මේ අපිට මේ යනකොට දකුණ ඒවා දැන් මේ දකුණ දේවල නිරීක්ෂණය කරගෙන මේ යමු මොනවද බලා ගන්න පුළුවන් කියලා. මෙතන ඉඳලා බලමු අපි මේ තමයි අවර පළවෙනි යලමාර්ගිනේ උතනින් ඔහොම යන්නේ. අතනින් අපි තියෙන්නේ අපි බැලුවනි මතකයිනේ. මේ හරි එන්නේ වතු වලින් වැවට එකතු වෙන ඇල මාර්ගය තියෙන්නේ. එතකොට දැන් මේ පැත්ත මේ විදිහට යට වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. අපි ඔහොම යමු. මේ තියෙන්නේ අර ගොඩ ප්‍රදේශේ මතක ඇති මේ මාදංගහ කලින් වීඩියෝ එකේදී අපි කතා කළා ටිකක්. දැන් මං ගොඩ අයින දිග යන්නේ. මේ පේනවා නේද අර පැත්තම යට වෙලා තියෙන්නේ. දැන් ওই විදිහට තමයි යට වෙලා තියෙන්නේ. මේ හැරි සේරු රෑනක් ඉඳලා තියෙනවා. ඒගොල්ල ඉගිලිලා ගියා මට බය වෙලා. මතකති අපි මේ පැත්තත් බලාගෙන ගියේ කලින් වීඩියෝ එකේදී. දැන් මේ පැත්තෙත් වතුර මේ විදිහට ඇවිල්ලා තියෙනවා. මේ උඩට ටික ටික එකතු වෙන්නේ. යන ගමනේදී අපි මේ ගොඩ ප්‍රදේශෙත් පොඩ්ඩක් බලමු. තාම යට වෙච්ච නැති හරි මේ ටිකක් යට වෙනවා. වතුරට පිරෙනකොට මෙතන තියෙනවා මාදංගහ පොඩි දංගහක් කියන්නේ. මේක ලොකු නැහැ පොඩි. ඒ වුණාට මේකේ දංගෙඩි හරි රසයි. මේකේ දං කණ්ඩ දං හැදෙන කාලෙට සත්තු වගේම ළමයිනුත් එනවා. මෙතනත් තව පොඩි දංගහක් තියෙන්නේ. ඒකත් එක්කලා මේ තියෙනවා පොතල හිමු පොතල හිඹුට්ටු ගාලක් බලා ගන්න පුළුවන්. මට ඔබට මුලුත් පෙන්වන්න පුළුවන් වේවි. ඔබට පේනවා මේකේ සයිස් එක ප්‍රමාණි පේනවා නේද මගේ අතත් එක්කලා. මට දිනියට හිකුත් කෑවා. දැන් අත්තේ දකින්නෙම නැතුව දිනියෝ ඉඳලා යාලා අතේ ගෑවිච්ච එක මං කෑවා. ওই විදියට මේ කොතල හිඹුට්ටු තමයි දිය වැඩියාවට ඊවැඩියාව තියෙන අය තම්බල බොන්න ගන්නව. අර ජපානයේම විශේෂ පානයක් එහෙම සකස් කරලා තියෙන්නේ. මෙන්න මේ කොතල හිඹුටු යොදාගෙන. එතන මෙතනත් පොඩි දංගහක් තියෙනවා. මේකෙත් ගෙඩි හැදෙනවා. මෙතන තියෙනවා පලු ගහක්. දැන් පලු කිව්වහම විශාල ගස්වල විතරයිනේ ගෙඩි හැදෙනවා කියලා හිතාගෙන ඉන්නේ. මහා විශාල ගස් කියලානේ. නමුත් මේ ගහෙත් ගෙඩි හැදෙනවා. බලන්න ප්‍රමාණ මේ පොඩි කන්දේ මුල් ඔයි අමේ තියෙන්නේ. මේක සුවඳවත් මල. මේකට කියනවා වැල බොකල වැල.
මෙතනත් තියෙන පොඩි කොතල හිඹුටු පඳුරක් මේ තියෙන්නේ කයිල කයිල පඳුරක් කයිල වැලක්නේ මේක ඕන වැඩක් කරන්න ගන්න පුළුවන් නැමි නමන්න එහෙම හොඳයි මෙන්න මේකනේ හොඳට නැමෙන නම්මි සීලීමේ වැල විදිහට තමයි හදෙන්නේ මෙතනත් කොතල හිඹුටු පඳුරක් තියෙන්නේ මගුල් කරඳ කොතල හිඹුටු ගාලක් විදිහට තියෙන පේනවා නේද බලන්නකො මේ ලස්සන මල් වැලකුත් තියෙනවා මේ තියෙන්නේ පළු මේ පළු ගහ බිම වැටලා තියෙන්නේ එයා වුණාට සමහර කාලවලදී පළ දරනවා මේකත් අර වගේම පොඩි ගහක් තමයි පල්හැ මට්ටමේ ව්‍යාප්ත වෙනවා එතොඬ මේ තියෙන්නේ තැල් වෙලා ඉතින් අපි තව ටිකක් ගස් බලමු බලන්න මේ මෙතනත් තියෙනවා ලස්සන කොතල හිඹුටු ගාලක් මේ වැවේ ගොඩක් ඉස්සර තිබුණා ඒවා සමහරු විනාශ කරලා දාලා තිබුණා දැන් නම් විනාශ කරන්නේ නැහැ කවුරුත් මේ පැත්තට මේ තියෙන්නේ මගුල් කරඳ ගස් මේ තියෙන්නේ මෙන්න මේකෙත් ගෙඩි හැදෙන පළු ගහක් ඔබට සයිස් එක පේනවා ඇති සාමාන්‍යයෙන් අඩි 15ක් විදියට වගේ තමයි හැදිලා තියෙන්නේ සාමාන්‍යයෙන් උස අඩි උසම තැන අඩි 12ක් විතර උස ඇති පඳුරක් විදියට ලස්සනට හැදිලා තියෙනවා මේක මේකෙත් ගෙඩි හැදෙනවා මේකත් එච්චර මහත නෑ මොකද මම අත තියලා පෙන්නන්නම්කො අතත් එක්කලා බලන්න මේකත් ලොකුවට ගොඩක් මහත් එකක් නෙමෙයි මේකෙත් ගෙඩි හැදෙනවා ආ මේ තියෙන මේකෙ මල් හැදිලා නේ මෙතන මේ නබඩ ගහක් තියෙන්නේ මේක හැලඹ ගහකට බොකල වැලක් හයිල වැලක් ගිහිල්ලා තියෙනවා මෙතනත් එහෙමයි මෙතන පඳුර නබඩ ගහත් එක්කලා හයිල බොකල ඇතිලා මෙතනත් තියෙන හැලඹ ගහ ඒක වහගෙන තියෙනවා ටිකක් විතර බොකල වැල් වලි මේ බොකල කරල් තියෙනවා අතනත් තියෙන්නේ පළු ගහ පළු ගහයි කොතල හිඹුටුයි ගාලක් විදිහට තියෙන්නේ මෙතන මේ ගහේ මල් මල් දකින්න නැන්නේ මේ තියෙන්නේ ඉන්දි ඉන්දි කිව්වට මේවා රට ඉන්දි නෙමෙයි මේක දේශීය ඉන්දි එක මේක සාමාන්‍ය නිසරු පසේ තමයි හොඳින්ම හැදෙන්නේ හොඳින් හැදෙනවා නිසරු පසේ මේ දවස්වල නම් ගෙඩි නෑ ඒකේ මේ මේ තියෙන්නේ ඉන්දි ගෙඩි හැදිච්ච ඉන්දි වලු අපි බලමු ගෙඩි තියෙන ගහක් තියෙද කියලා කිව්වොත් නෑ එක ගහකවත් නෑ ගෙඩි පේන්න කාලේ ඉවරයි හා අපි ඔහොමම යමු මෙතන තියෙන මේ දියුල් ගහ මේකත් මේ බිම වැටිලා එයා එුණාට ඒ වැඩේ අත ඇරලා නෑ බිම වැටිලා අතු මුල් ඇදලා ගෙඩි හැදෙනවා මේ ගෙඩි මේන් තියෙනවා රත්මල් ගහ වැව් පරිසර පද්ධතිය හැදෙන තවත් එකක් මෑනම් තෙත් පරිසරයට ගොඩක් කැමති එක්කෙනෙක් නේ හොඳයි එහෙමනම් අපි නැවතත් අපි යමු අපේ ආපු ගමන වැවේවත් ජලතලයේ කොයි විදිහටද තියෙන්නේ කියලා බලන්න මේ තියෙන්නේ යන ගමම කතා කරමු මේ තියෙන්නේ අර අපි දැකපු ඇලවල් වලින් දෙවනි ඇල මේක දෙවනි එක මේක දැන් වතුර අඩු වෙලා තියෙන කලින් ෆ්ලඩ් උතුරන මට්ටමට තිබුණා දැන් අඩු වෙලා තියෙන්නේ මේක කොහොම ගිහිල්ලා අර පේන හරියෙන් එහා ඉන්නේ එකතු වෙන්නේ දෙවනි ඇලයි තුන්වෙනි ඇලයි ඔන්න ඔය අර ඈත පේන හරියේදී තමයි එකතු වෙන්නේ එහෙමනම් අපි යමු
යන්න කලින් තවත් තියෙන ලස්සන දර්ශනයක් බලන්න. මේ බලන්නකෝ අර අපි එක මල දෙක දෙක්ක ස්ථානේ මේ වැලි මල් පිරීලා හැදෙන මේ හරි ලස්සනයි නේද බලන්න. එවනම් අපි යමු අතෙන්ට. මම එහෙනම් මෙතනින් වීඩියෝ එක එඩිට් කරනවා. අපි අතෙන්ට ගිහිල්ලා ඉතුරු ටික බලමු. මතක ඇති මේ ලියේ වුණේ කොටසක් එදා උඩට තිබ්බා. එදා වීඩියෝ එක බැලුවා දැන් ගොඩක් තිබුණා උඩට. දැන් වතුර ගොඩක් මෙතන අල්ලලා තියෙනවා කියන්නේ. ගොඩක් යට වෙලා ලට බර වෙන්න ගියොත් ගොඩක් වතුර තියෙනවා. මේ හැරි ඕලු පෙළ හැදිලා ඒවා දැන් පත්‍ර ගොඩක් දික්කෙලා. සේරු හිටියනි සේරුම්ගේ තාටු. දැන් මේ පැත්ත මේ විදිහට අපි ඊයේ උදේ බලනකොට වැඩි වතුර මේ හරිය සම්පූර්ණයෙන් පිරීලා තියෙන බව අපට පුළුවන්. චුට්ටු මාළු පෙට්ටව යනවා. දැන් අපි මෙතන උසු ස්ථානෙට තමයි ආවේ. දැන් එතන ඉඳලා අපි වටයක් නිරීක්ෂණය කරමු. අපි ආවේ අන්න අතන ඉඳලා. දැන් අන්නාරාරි ඉඳලා නේ ආවේ. ඔන්න ඔය විදිහට තමයි අපිට දැන් වැව පේන්නේ. අපි සලකුණු කලින් ඉස්සෙල්ලාම වැව ඇතුළට ගිහිල්ලා බැලුවනේ වැව පිරෙන්න කලින්. එතකොට අපි අන්නර ඈතන ගියේ. මොයි පේන පාත් හරියේ ඈතම කොටස ගිහින් තමයි අපි බැලුවේ. ඈතම හරියදී ඇයි හරියට හිට වෙන්න අමාරුයි. දැන් වතුර ගොඩක් පිරීලා තියෙනවා. දැන් මතක ඇති අපි මෙන්න මේ හැරියේ අපි එදා කලින් ගොඩැල්ලක් තිබුණානේ මෙන්න මේ ටික. ඒ ගොඩැල්ලත් දැන් යට වෙලා තියෙනවා. ඒ ටික සම්පූර්ණයෙන්ම යට වෙලා. උස් බිමක් නැහැ ඒ හැරියේ. දැන් ඒ ටික සම්පූර්ණයෙන්ම යට වෙලා තියෙනවා. ඊට පස්සේ මේන් තියෙන අපි අදත් බලමු මේ ගහ. ඔක්කුන්ගේ දියකාවන්ගේ ගහ වෙයි. දැන් ඉන්න දියකාව ගොඩක් ඉන්නවා ඇවිල්ලා ඒකේ වහල. දැන් ඇල දිහා බැලුවාම ඇලවල් ටික නම් දැන් ඇලවල් මේ වැව ඇතුලේ ඇලවල් හොයන්න නැහැ. සම්පූර්ණයෙන්ම යට වෙලා තියෙනවා. මේ හැරි ඔක්කොම යට වෙලා තියෙනවා අතුර එකතු වෙලා. දැන් මේ හැරි බැලුවාම මේ ජපන් ජබර ඇවිල්ලා මේ හරියට අර වැවි ඇතුලට ඒවා එකතු වෙලා දැන් එන්න වැව පුරාම දැන් ව්‍යාප්ත වෙලා තියෙන ටික ටික වතුර එකතු වෙනකොට උඩට උඩට යනවා මේවා.
වතුරේ උඩට ගිහිල්ලා පාවෙලා ගිහිල්ලා ඒවා දැන් ව්‍යාප්ත වෙනවා ඒ උඩ ප්‍රදේශය තුල තව තවත් එයාලගේ ප්‍රචාරණ කටයුතු සිද්ධ කරගන්න ජපන් ජබර Pavela, waturi, Pavela, ara pala hati bebet, bebet hati dikewan, mewa Pavela, udah pertama gamang keran nih, udah gamang kerela, mewa bebi, hemat enama biap tebe nam, iting ehe nam, ada habasa video ike, metenin nawat tanam, iting balapur tuena, iting wita, tawa video gain, bebe pirena koto kohomada, bebe tatean monoada. Bebe misi sedewa lapi temono ada balan tapi ini meyana muka memar dia tekel ini video gini balap urut tino emana mata kiri makan subscribe kerap nanti kini kenam subscribe kerap itu tekel ketuin na eva game like kerla share kerla sahayu biak dakwaan kiela selu dina atama mata kiri makan emana gini nang nevatat mewe ni mau uga na wedes tahan kini hamu emu ayu bovan